මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කාර්ක සභා අවස්ථාවේදී එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීරණයට පටහැනි ලෙස සම්මත කරගන්නා බව ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධතා ඉදිරිපත් කර සිටියේදී එම විරෝධතා නොසලකා පරිමින් ඒකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැනි ලෙස ආණ්ඩු පක්ෂයට එම පනත් කෙටුම්පත යම් වගන්තීන් සම්මත කරවා ගැනීමට ඉඩ ලබා දීමෙන්ද විශේෂයෙන්ම එම පනත් කෙටුම්පතේ 13 වැනි වගන්තිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියට අනුනුකූල බවත් ඒ අනුව එම වගන්තිය විශේෂ බෞද්ධරකින් සම්මත කරගත යුතු බවත් සාමාන්‍ය බෞද්ධරකින් සම්මත කරවා ගැනීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදාන් සංශෝධන සිදු කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබේදී එම සංශෝධන සිදු නොකර සාමාන්‍ය බෞද්ධරකින් එම වගන්තිය සම්මත කර ගැනීමට ඉඩ ලබා දීමෙන්ද එම පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුනුකූල බවත් එය විශේෂ බෞද්ධරකින් සම්මත කරගත යුතු බවත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබේදී එම වගන්තිය කාර්ක සභා අවස්ථාවේදී ඉවත් කර දමන බවට නීතිපතිවරයා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේදී එම වගන්තිය ඒ ආකාරයෙන්ම සාමාන්‍ය බෞද්ධරකින් සම්මත කර ගැනීමට ඉඩ ලබා දීමෙන්ද ඈ එම පනත් කෙටුම්පතේ 20, 20, 33, 6, 34, 1, 35, 1 වගන්තීන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුනුකූල බවත් ඒ අනුව විශේෂ බෞද්ධරයකින් සම්මත කළ යුතු ගත යුතු බවත් සාමාන්‍ය බෞද්ධරකින් සම්මත කර ගැනීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණ සිදු කළ සංශෝධන සිදු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කර තිබේදී එම නිර්දේශ කරන ලද සංශෝධන නොකර සාමාන්‍ය බෞද්ධරකින් එම වගන්ති සම්මත කර ගැනීමට ඉඩ ලබා දීමෙන්ද එම පනත් කෙටුම්පතේ 21 වැනි වගන්තිය ව්‍යවස්ථාවට අනුනුකූල බවත් ඒ විශේෂ බෞද්ධරකින් සම්මත කරගත යුතු බවත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබේදී එම වගන්තිය සාමාන්‍ය බෞද්ධරකින් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය සංශෝධන කාර්ක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේදී ඒ ආකාරයෙන් කටයුතු නොකර එම වගන්තිය සාමාන්‍ය බෞද්ධරකින් සම්මත කර ගැනීම ඉඩ ලබා දීමෙන්ද එම පනත් කෙටුම්පතේ 22 වැනි වගන්තිය ව්‍යවස්ථාවට අනුනුකූල බවත් ඒ අනුව විශේෂ බෞද්ධරකින් සම්මත කරගත යුතු බවත් සාමාන්‍ය බෞද්ධරකින් සම්මත කර ගැනීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව සංශෝධන සිදු කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබේදී එම සංශෝධන සිදු නොකර සාමාන්‍ය බෞද්ධරකින් එම වගන්තිය සංශෝධනය කර ගැනීමට ඉඩ ලබා දීමෙන්ද එම පනත් කෙටුම්පතේ 31 වැනි වගන්තිය ව්‍යවස්ථාවට අනුනුකූල බවත් ඒ අනුව විශේෂ බෞද්ධරකින් සම්මත කරගත යුතු බවටත් සාමාන්‍ය බෞද්ධරකින් සම්මත කර ගැනීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පරිදි සංශෝධන සිදු කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේදී එම සංශෝධන සිදු නොකර සාමාන්‍ය බෞද්ධරකින් එම වගන්ති සංශෝධනය කර ගැනීමට ඉඩ ලබා දීමෙන්ද බව තහවුරු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින්ද එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් සම්මත කර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව කටයුතු කර නොමැති බව එසේ කටයුතු නොකිරීම නිසා දැන්ට එම පනත පවතින ආකාරයට එය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තුවේදී ලැබී ඇද්දේ යන්න පිළිබඳ බලවත් ප්‍රශ්නයක් බැන නැගී ඇති බවත් කතානායකවරයාට එම කොමිෂන් සභාව විසින් යොමු කරන ලද 2024/2/8 දින ඇති ලිපියේ දක්වා ඇති නිසාවෙන්ද එසේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ 3 වර කීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් පැහැදිලිව බෙදීමක් ඉල්ලා සිටියේදී එම ඉල්ලීම නොසලකා බෙදීමක් ලබා නොදී
එම පනත් කැටුම් පතේ තුන්වරි වර කියවීම ඡන්දයකින් තොරව සම්මත කර ගැනීම ඉඩරීමෙන්ද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කැටුම් පත අවස්ථාවේදී එම පනත් කැටුම් පත සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීරණයට පටහැනි ආකාරයට ප්‍රතිපාදන සලසා නොමැති බැවින් ඡන්දයෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 41 ඊ 5 ව්‍යවස්ථාව අනුව උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සමසමව ඡන්දය ව්‍යවස්ථාව අනුව උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සමසමව ඡන්දය ලැබුණාසේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මාගේ තීරක ඡන්දය පක්ෂව ලබා දෙන ලෙස කාරුණික දන්වමි. යනුවෙන් දක්වමින් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද පුද්ගලයා නීති විරෝධී ලෙස ව්‍යවස්ථා විරෝධී ලෙස පොලිස්පති ධුරයට පත් කිරීම සදා ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙසත් නීති විරෝධී ලෙසත් අනුබල දීමෙන්ද සහාය දැක්වීමෙන්ද අනුග්‍රහය දැක්වීමෙන්ද ඒ වගේම කථානායකවරයා විසින් පාර්ලිමේන්තු කටයුතුවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමු අමුවේ උල්ලංඝනය වන අයුරින් කටයුතු කර ඇත. පාර්ලිමේන්තු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන උත්තරීතර ආයතන පිළිබඳ මහජන විශ්වාසය කඩවල ලෙස කථානායකවරයා කටයුතු කර ඇති හේඳ කථානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අමු අමුවේ උල්ලංඝනය කර ඇති හේඳ කථානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කර බව පැහැදිලිව ප්‍රදර්ශනය කරමින් කථානායක ධූරයේ ස්වාධීනත්වය ගෞරවය අමු අමුවේ කෙලෙසා ඇති හේඳ අපක්ෂපාතීව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කිරීමට බැඳී සිටින කථානායකවරයා විසින් මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද කඩකර ඇති හේඳ කථානායක ධූරයේ කාර්යයන් සහ වගකීම් ඉටු කිරීම පැහැර ඇති හේඳ මෙම පාර්ලිමේන්තුව කථානායකවරයා කෙරෙහි තවදුරටත් විශ්වාසය නොමැති බව මින් යෝජනා කරනු ලැබේ. ඉතින් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ස්ථාවර නියෝග වෙන්නන්නේ මේක කියවන්න ඕනේ කියලා. නමුත් මම කියෙව්වා, මොකද සම්ප්‍රදායක් තියෙනවා, හැම අවස්ථාවෙම කියවලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මෙතන මූලික ප්‍රශ්න වෙලා තියෙන්නේ කථානායකවරයා මේ ධූරයට ආවයින් පස්සේ ඕ දේශපාලන සම්බන්ධකමලේ මිදුන්නේ. ඒක තමයි ඔහු කරගත්ත විශාලම වැරද්ද. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා, කථානායක ධූරයට පත් වුණාම දේශපාලන බැමිවලින් නිදහස් වෙන්න ඕන, දේශපාලන පක්ෂවල වැඩවලින් අයින් වෙන්න ඕන. එතකොට තමයි ඔය පුටුව ඉඳගෙන දෙපැත්තරව සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අපේ කථානායකතුමා එහෙම කෙරුවේ නැහැ. ඔහු තාම වැලිගම සම්බන්ධ කමිටුවේ සභාපති, වැලිගම සම්බන්ධකරණ කමිටුවේ සභාපති. ඒක දේශපාලන පත්කිරීමක්. ඒක දෙන්නේ ජනාධිපතිතුමා. ඒක දෙන්නේ. එතකොට ඔහු දේශපාලන පත්කිරීමක් තියාගෙන ඔතන ඇවිල්ලා වාඩි වුණාම ඔහු ගන්නා හැම තීරණයක්ම පිටිපස්සේ දේශපාලනය තියෙන බව අපිට පේනවා.